ජීවිතේ අයිබන් සුබෝදෑසනක් ඔබට අපි අදත් සූදානම් වෙන්නේ සිකුරාදා දවසේදී සිහින වලට පියාපත් විශේෂාංගය ආරම්භ කරන්න. ඔබ හැමදාමත් බලාපොරොත්තු වෙන්නේ නෝ සිකුරාදා දවසේදී සිහින වලට පියාපත් විශේෂාංගය ආරම්භ කරන තුරු ඔබ සාර්ථකත්වයේ කරා යන කෙනෙක් වෙන්නට පුළුවන්. ඔබේ සිතේ සාර්ථක වීමේ බලාපොරොත්තුව තියාගෙන ඉන්න කෙනෙක් වෙන්නට පුළුවන්. ඔබ හැම කෙනාම අපිත් එක්ක හැමදාම සිකුරාදා දවසේදී සිහින වලට පියාපත් විශේෂාංගයත් එක්ක එකතු වෙනවා. අපි හැමදාමත් කැඳවා ගන්නේ මැදිරියට මානව හැකියා සංවර්ධන පුහුණු උපදේශක මොහාන් පල්ලේ ගුරු මහත්මයා. ආයිබන් ඔබතුමන්ට ආයිබර්වන් ආයිබන් බොහොමත්ම ගෞරවයෙන් පිළිගන්නවා ඔබතුමන් වැඩසටහන වෙනුවෙන් අදත්. අද අපි විශේෂ මාතෘකාවක් ඔස්සේ කතා බහ කරන්න සූදානම්. අපි සාර්ථකත්වයේ කරා යන ගමනේදී අපිට ආතතිය කියන කාරණාව ඇති වෙනවා. මේ ආතතිය මැඩගෙන කොහොමද අපි සාර්ථකත්වයේ කරා යන්නේ කියන දේ ගැන අද අපි කතා කරන්න සූදානම්. ඒ නිසා ඔබට ආරාධනා කරනවා කතා කරන්න 011 443 දුරකථන අංක ඔස්සේ අපිට කතා කිරීමේ හැකියාව තිබෙනවා. මහන් මහත්මිය සූදානම් ඔබට ඒ පිළිතුරු ලබා දෙන්නට. ඔබත් ආතතියෙන් පෙළෙනවා නම් ඔබට හැකියාව තිබෙනවා අද දවසේදී කතා කරන්නට. ඒ වගේම තමයි ඔබේ ව්‍යාපාර ඔබේ දියුණුව ඔබ ළඟා කරගෙන තිබෙනවා නම් ඔබට කතා කරන්න ඔබේ කතා ඔබේ අබ්දැනුවත් කිරීමේ හැකියාව තිබෙනවා. ඔබේ දුරකථන ඇමතුම මේ වැඩසටහන නරඹන සුවහසක් ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්ගේ සාර්ථකත්වය කරා යන ගමනට අනිවාර්යෙන්ම උපදේශයක් පිටිවහලක් වන නිසා ඔබට කතා කරන්න කියන ආරාධනාවත් අපි සිද්ධ කරන්නේ. එහෙනම් මහන් මහත්මයා අපි ආද සාකච්ඡාව ආරම්භ කරමු. මොකක්ද මේ ආතතිය කියන්නේ? හොඳයි. රුවන් දැන් අපි එක දිගට මේ වැඩසටහන් මාලාවේ ඔබ කීවාසේ ඔබ ආරම්භයක් ගත්තාසේ සාර්ථකත්වය කරා යන පුජ්ජලයකට අවශ්‍ය මූලික ගුණාංග වගේම අපි යම්කිසි පෙළඹවීමක් ඇති කරමින් සිටියා. ඔය ඉන්න තැන නිකන් ඔහොම බලාගෙන ඉන්න එපා. ඔබ ඊට වඩා ඉදිරියට යන්න දියුණු වෙන්න සාර්ථක වන්න කියන එකට. ඒතර අපි මේකෙදී අත්හරින්න හොඳ නැති කොටසක් තිබෙනවා. අපි ජීවිතේ මෙහෙම අරමුණු හදාගෙන ඒ අරමුණු කරා යොමු වෙද්දී පුජ්‍යලයකට එන්න පුළුවන් මානසික මට්ටමක් තමයි ඒ පුජ්‍යලයා තුළ යම්කිසි ආතතියක් වර්ධනය වීම. ඒතර ඒ ආතතියේ හොඳ පැති වගේම නරක පැතිත් තිබෙනවා. ඉතින් අප අපි අද ඔබ කීවසේ කතා කරන බලාපොරොත්තු වෙන්නේ ඒක අපි අපේ වගකීමක් හා යුතුකමක් කොට සලකනවා. ඔබ සාර්ථකත්වයේ කරා යන ගමනේදී ඔබට හිතකර හා අහිතකර විදියට බලපාන මේ මානසික ආතතිය ගැන වචනයක් දෙකක් කතා කිරීම. එවිට ඔබට වඩාත් සිතුවිලි වඩාත් හොඳින් කලමනාකරණය කරගෙන මේ ගමන යන්නට පුළුවන් නිසා. හොඳයි. දැන් රුවන් මගෙන් අහපු ප්‍රශ්නය තමයි ආතතිය කියලා කියන්නේ මොකද්ද? එතකොට යම්කිසි පුජ්‍යලයේගේ පවතින මට්ටමයි යා යුතු මට්ටමයි කියන දෙක අතර පරතරයක් තිබෙනවනේ. දැන් අපි කියමු උදාහරණයක් විදියට පුජ්‍යලයකට ආහාර පිළිබඳ අවශ්‍යතාවයක් ඇති වෙනවා. එතකොට ආහාර යම් තැනක තිබෙනවා කුසගින්න තමා තුළ තිබෙනවා. එතකොට මෙන්න මේ කුසගින්න කියන එක තමා තුළ ඇති වුණාම පුජ්‍යලයා තුළ යම්කිසි සරල ආතිතමේ ආතිතමේ තත්වයක් නැත්නම් අපි මේකට ඉංග්‍රීසි භාෂාවෙන් කියන ස්ට්‍රෙස් පොඩි ආතතියක් ඇති වෙනවා. ඒ ආතතිය නිසා වෙන්නේ පුජ්‍යලයා කුමක්ද ආහාර සොයා ගැනීම කියන ක්‍රියාවට යොමු වෙනවා. එතකොට අපිට තේරෙනවා සරල සාමාන්‍ය මට්ටමේ ආතතිය පුජ්‍යලයාට තිබිය යුතුයි. ඒ ආතතිය නිසා තමයි පුජ්‍යලයා යම්කිසි ක්‍රියාවකට යොමු වන්නේ. එතකොට මනෝවිද්‍යාවේ සලකනවා පුජ්‍යලයකට සාමාන්‍ය මට්ටමේ ආතතියක් එන්නට ඕනේ. ආතතිය නැත්නම් පුජ්‍යලයා ඔහේ ඉන්න පටන් ගන්නවා. උදාහරණයක් විදිහට මේ වැඩසටහන් නරඹන තරුණයෙකුට තාම ඔහු රැකියා විරහිත නම් තවම දෙමව්පියන්ගෙන් යැපෙන කෙනෙක් නම් මම මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ දියුණු වෙන්න ඕන රැකියාවක් හොයාගන්න ඕනේ සාර්ථක වෙන්න ඕන කියන හැඟීම ආවම ඔහු තුළ පොඩි ආතතියක් ඇති වෙනවා. ඒ ආතතිය නිසා මොකද වෙන්නේ ඔහු යම්කිසි ක්‍රියාවකට යොමු වෙනවා. එතකොට රුවන් ආතතියක් කියන්නේ ඔබ අහපු දේ විදිහට නම් මේක මනෝභාවයක් මානසික තත්ත්වයක් සිතේ ඇතිවෙන සිටවිල්ලක් හැඟීමක්. එතකොට ඒක ආදරය වෛරය දේශය වැනිම තවත් මනෝභාවයක්. හැබැයි ආතතිය අහිතකර ප්‍රතිඵලයක් තිබෙනවා. හිතකර සේම අහිතකර ප්‍රතිඵල තිබෙනවා. අපි අද ඔබත් ඒක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආතතියේ හිතකර භාවයන් නෙවෙයි ටිකක් අහිතකර භාවයන් හා මේවා පාලනය කරගන්නේ කොහොමද සාර්ථකත්වයට යන ගමනට කියලා. රුවන් වැඩසටහනේ ආරම්භයේ මම ඔබට යමක් කියන්නට ඕනේ. ඒ දෙය තමයි අපිට වැළඳෙන රෝග වර්ග තුනක් තිබෙනවා. එයින් එක රෝග වර්ගයකට අපි කියනවා කායික රෝග. එතකොට ඔබ දන්නෝ කයේ වැළඳෙන රෝග. තව රෝග වර්ගයක් තිබෙනවා අපි ඒවට කියනවා මානසික රෝගේ. ඒකත් ඔබට හුරුයි. මනස සිත තුළ ඇතිවෙන නැත්නම් මනස ඇතිවෙන රෝග. එතකොට අපි ඒවට කියන්නේ මානසික රෝගයන් කියලා යාලා. තව අපි එතරම් නොදන්න රෝග වර්ගයක් තිබෙනවා සමාජයේ සාමාන්‍ය කතාබහට නක් නොවන ඒ රෝග වර්ගයට අපි කියනවා මනෝ කායික ව්‍යාධි කියලා. එතකොට මනසේ ඇතිවෙන තත්වයක් මත නැත්නම් මනසේ ඇතිවෙන අසහනකාරී තත්ව මත නැත්නම් මනසේ ඇතිවෙන ඍණාත්මක ආවේග මත කය තුල රෝග නිර්මාණය වෙනවා. ඉතින් මේක
වෛද්‍යරුන් හරි අපූර්වව පැහැදිලි කරනවා සමහරට ඔබේ ඇඟේ ඇතිවෙන රුදා මේ කැකුම් ආහාර අරුචිය නිින්ද නොයෑම ඊට පස්සේදී ශරීරයේ සමහරට ඇතිවෙන පුංචි පුංචි දද කුෂ්ඨ ආදී දේවල් වලට හේතුව කායික කරුණක් නොවෙන්න පුළුවන් මානසික කරුණක් වන්නට පුළුවන් වුවත් ඒතර කයට ප්‍රතිකාර කරලා 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 සෝයයක් නැත්තම් සාමාන්‍ය වලින් වෛද්‍යරු අනුමාන කරනවා එහි මූලය එහි හේතුව තිබෙන්නේ මනසේ කියලා මගේ මිත්‍රෝනි ලෝකයේ පුරාම අද දවසේ රෝහලවල ප්‍රතිකාර ලබන අයගෙන් ඔවුන් කයට ප්‍රතිකාර ලැබුවාට ඒ බහුතර රෝගවලට හේතුව මානසික කරුණු බව දැන් වෛද්‍යරු හොයාගෙන තිබෙනවා රුවන්මා පසුගිය දවසක පොතක් කියව ඇමරිකාවේ පරේෂණ කණ්ඩායමක් විසින් ලියපු ඔවුන් කියන දේ තමයි ඇමරිකාවේ රෝහලක ප්‍රතිකාර ලබන 5 දිනෙන් දෙදෙනෙකුට තියෙන්නේ කායික රෝග නෙවෙයි මානසික තත්වයන් නැත මත ඇති වූ මනෝකායික ව්‍යාධීන්‍ය රෝගය හැබැයි ඔවුන් ප්‍රතිකාර ගන්නේ කයට ඒතොර ඒක තමයි මේක තිබෙන හාස්‍යජනක කාරණේ ප්‍රතිකාර ගන්නේ කයට හැබැයි රෝගය තියෙන්නේ සිතේ එතකොට ආතතිය කියන්නේ එහෙමම රෝග ස්වභාවයක් ඒක හුඟක් රෝගවලට බලපානවා අපි ඒ ගැන චුට්ටක් පොඩ්ඩක් කතා බහ කරගෙන එතනින් එහාට කෙට ගමන් කරමු මොහන් මාත්මේ අපි රැකියාවක් කරත් ව්‍යාපාරයක් කරත් තමන්ගේ මොන කටයුත්තක් කරත් ගොඩක් වෙලාවට හැම දිනටම වගේ මේ අඩු වැඩි වශයෙන් මේ ආතතිය කියන කාරණාව බලපානවා අපි සෝදානම් මේ ආතතිය ඇතිවන්නේ ඇයි ආතතිය ඇති වුනහම කරන්න ඕන කොහොමද මොකද්ද කරන්න ඕනේ ආතතිය නැති කරගන්නේ කොහොමද කියන දේ ගැනත් කතා කරන සෝදානම් අපි උඩ මතක් කළා අපේ දුරකථන අංකය 011 431 44 44 011 431 44 66 දුරකථන අංක ඔස්සේ අපිට කතා කරන්න කියලා මේ මොහොතේත් අපිට දුරකථන ඇමතුමක් තිබෙනවා රජිතා මහත්මිය අපිට කතා කරන්නේ අයිබුවන් හලෝ අයිබුවන් කතා කරන්නේ රජිත මහත්මිය අපිට ඔබතුමිය පැහැදිලිව ඇහෙනවා කතා කරන්න. මගේ පළවෙනි ප්‍රශ්නේ නම් මේකයි. හලෝ. ඔව් ඇහෙනවා කියන්න. මේකයි. නම් මේ ටිකක් හදන්න ඉන්නවා මේ වෙලාවල් බල බල කියලා. ඒක හදාගන්න විදියන්නේ මේ වෙලාවක් බලන්න ඕනෙමද කියලා මට දැනගන්න උදව්වක්. එතකොට මට කියේ මගේ හිතක් කරලා කීයට පටන් ගන්න බැරිද කියලා එක. එක අනිත් එක මේ ව්‍යාපාරේ. ඔබතුමිය මොන වගේ ශේෂ්ත්‍රයකින්ද ව්‍යාපාරය කරන්න ආරම්භ කරන්න සූදානම්ින් ඉන්නේ? මම නම් දෙන්න පොත් තමයි විකුණන්නේ. හ්ම් හ්ම්. හරි කරා ඒවා තමයි කරන්නේ. සාමාන්‍යයෙන් ගිහින් කොහේ තමයි ඉන්නේ දැනට. හරි. හරි රජිත මහත්මිය ඔබතුමියගේ කාරණාව අපිට පැහැදිලි. අපි පිළිතුරු ලබා දෙමු මොහන් මහත්මිය. එතුමිය කියන දැන් මේ ජ්‍යොතිර්වේදයේ වගේ බොහෝ කාරණා අපි යොදා ගන්න ඕනේ. දැන් මේක සාමාන්‍යයෙන් මේ සීමාවක් තියනවාද? ඒ කොහොමද ඒක යොදා ගන්න කියන කාරණාව තමයි එතුමිය අහන්නේ. ඔව්. දැන් අපි අද කතා කරමින් සිටින්නේ සාර්ථකත්වයේ කරා යන පුච්චලියෙකුට මානසික ආතතිය හිතකරහා අහිතකර විදිහට බලපන්නේ කොහොමද කියන එකයි. දැන් මෙන්න මේ වගේ කරුණු මතත් ආතතිමේ තත්වයන් ඇති වෙන්නට පුළුවනි. දැන් අපි කියමු උදාහරණයක් විදිහට පුජ්‍යලියෙකුට ගෙයක් හදාගැනීමේ උවමනාව තිබෙනවා. හැබැයි අපි කියමු ඔහුගේ ජන්ම කේන්ද්‍රයට අනුව නැත්නම් ඒක බලන දෛවඥයා කියන වාර තාම ඒකට සුදුසු හොඳ කාලයක් ලැබලා නැහැ කියලා. මෙයාට වැඩේ කරගන්න ඕන අරක විශ්වාස කරන නිසා කාලයක් නැහැ. ඕකෙනුත් ආතතිය ඇති වෙනවා. ඒකෙනුත් ආතතිය ඇති වෙනවා. හැබැයි මගේ පෞද්ගලික අදහස කවුරු හරි ඇහුවොත් මම බුදුදහමේ අදහස කියන්න මගේ අදහස නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන ඉතා පැහැදිලිවම නැකත් ගැන ඉතා පැහැදිලිව උන්වහන්සේ දේශනා කළ තියෙන ධර්මයේ සඳහන් වෙන්නේ යමෙක් යමක් කරන්න සූදානම්ද ඒ මොහොත හොඳම වෙලාවයි. ඒ කියන්නේ බුදුදහමට අනුව ඔබ යමක් කරන්න සූදානම් නම් ඒ මොහොත තමයි හොඳම වෙලාව කියලා බුදුදහම කියනවා. බුදුදහම අමුතුවෙන් හොඳ වෙලාවල් ගැන කතා කරන්නේ නැහැ. මේක තමයි හොඳම වෙලාව. මේක තමයි හොඳ වෙලාව. ඒ කියන්නේ ඔබ එක කරන්න සූදානම් නම් ඒ මොහොත තමයි හොඳ වෙලාව කියලා ඔක එතනින් අතරින් නැතුව ජාතක කතාවක සඳහන් වෙනවා. යම්කිසි සිටුවරයෙක්ගේ පවුලකින් පුජ්‍යලයට විවාහ යෝජනාවක් එනවා. ඉතින් ඒ විවාහ යෝජනාව ආවම හොඳ නැකතක් ලැබෙනකන් කියේ කිය මේ පුජ්‍යලය බලාගෙන ඉන්නවා. එතකොට බලාගෙන ඉඳලා මොකද්ද වෙන්නේ? ඒ නිසාවෙන් අර විවාහය ඔහුට අත්හැරෙනවා. එවිට ජාතක කතාවේ සඳහන් වෙනවා අර ඒ කටියුත් කරන්න නැතුව වෙලාවල් බල බල හිටපු නිසාවෙන් පුජ්‍යලයට ඒ අවස්ථාව මගහැරුණා කියනක ජාතක කතාවක නෝදේශනා කරලා තිබෙනවා. මට ජාතක කතාවේ නම මේ මොහොතේ මතක නැහැ. හැබැයි මට ඊළඟ වැඩසටහනකදී ඒක නමත් එක්කම කියන්න පුළුවන්. එතකොට නිර්මල බුදුදහමට ගියාම හරි පැහැදිලිව කියලා තියෙන දේ තමයි කිං කරිසන්ති තාරකා. කිං කරිසන්ති තාරකා කියන එකේ සිංහල අදහස තමයි ගහතරු මිනිසුන්ට මොනව කරන්නද. හැබැයි ආරම්භක ශක්තියක් නැති කෙනෙක් ක්‍රියාවකට යොමු කරන්නට නැකතුලට හැකියාවකුත් තිබෙනවා. රුවන් උදාහරණයක් විදිහට කිව්වොත් අහවල් අවුරුද්දේ අහවල් දවසේ වට හරිම හොඳයි. එදාට ඔයා මේ ගේ පටන් ගත්තොත් හැදෙනක හැදෙනවම තමයි කියලා කිව්වොත් කල් දදා ඉන්න
ආරම්භක ශක්තියක් නැති කෙනෙකුට අර දවස නිමිත්තක් කොටගෙන එය ආරම්භ කළ හැකි. ඒක නිසා එහි යම් කිසි හොඳ ස්වභාවයකුත් තිබෙනවා. හැබැයි ඒකේ හොඳ ස්වභාවය කියන එකේ අදහස හොඳම නැකතට පටන් ගත්තත් ගෙයිබේ හැදෙන්නේ ඔබ විසින් ඒක හදන්නට ඕනේ. නරක නැකතකට කියලා පටන් ගත්තත් ඔබ ඒක ඇතුලේ හොඳට ඉන්නවා නම් හා ඔබ වැඩ ටික හරියට කරනවා නම් ඒ වැඩේ කරනවා. මේක ඇත්තටම මට මෙච්චරයි කියන්න තියෙන්නේ ඒ රජිත මහත්මියට. ලොව සියලු දේට වඩා බලවත් සිත හා සිතුවිලි. නිවන් දකින්නේ, බුදු වෙන්නේ, අපාගත වෙන්නේ මේ සේරමටම වෙන්නට බලපාන්නේ සිත මිසක් අන් කිසිවක් නෙවෙයි. අනික වර්තමානයේ මිනිසුන්ට ග්‍රහයින්ගෙන් තියෙන අපල වලට වඩා මිනිසුන්ගෙන් ග්‍රහයින්ට තියෙන අපල වැඩි වෙලයි තියෙන්නේ. හරි වැඩි වෙලා තියෙනවා. දැන් ඉස්සර අපි ඔය ඈත තියෙන ග්‍රහලෝක අපි බොහොම බය, ඒ කියන්නේ අපිට බලපෑම් කරන ඒවා විදිහට සැලකුවේ. අද ඔබ දන්නවා ඒ ග්‍රහලෝක මතට යන්න, ඒවයේ ජනාවාස ඉදි කරන්න, ඒව ගැන පරීක්ෂණ කරන්න, ඒව ගාවට ගිහිල්ලා එන්නට තරම් මිනිසු දියුණු වෙලා තියෙනවා. ඒ දියුණුවනේ සිත ශක්තිමත්ව පාවිච්චි කරපු මිනිසු, සිත දියුණු විදිහට පාවිච්චි කරපු මිනිසු. ඉතින් රජිත මහත්මයා මට ඔබට මෙච්චරයි කියන්න තියෙන, ඔබ අහපු ප්‍රශ්නේ මේ රටේ හුඟාක් අයට වැදගත්. ඒ ප්‍රශ්නෙට උත්තරේ තමයි ඔබ එය විශ්වාස කරනවා නම්, විශ්වාසා පරමාඥාති, ඔබ එය විශ්වාස කරනවා නම් ඔබ හොඳ නැකතක් බලලා වැඩේ පටන් ගන්න. ඔබේ සිත ඊට වඩා ශක්තිමත් නම් ඔබ සූදානම් ඕනම මොහොතක් සුබ මොහොතක්. අපේ සිත තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. අපේ හිත ශක්තිමත් කරගන්නවා නම් ඕන දෙයක් කරන්න පුළුවන්කම තමයි එතුමන් අවධාරණය කරන්නේ. අපට තවත් දුරකථන නැමතුමක් තිබෙනවා කතා කරන්න. අයිබුවන් හේෂානි, අයිබුවන් හේෂාන් මහත්මයා කතා කරන්නේ. අයිබුවන් හෙලෝ සර්, කතා කරන්න. ඔව් හේෂාන්. හෙලෝ, මම 2018 එනවල් කරන ළමේ. මම හැමදාම මට හැමදාම මේ ප්‍රෝග්‍රෑම් එක නම් බලන්න හම්බෙන්නේ නැහැ. නමුත් මම මේක බැලුවා. බලලා ඒකෙන් සර් කියපු දේවල් වලින් මම දෙයක් ලබා ගත්තා. ඒ වෙලෙන් මට ලොකු සල්ලුවක් ලැබුණා. මම ආරම්භ කරා මගේ හීනට යන්න. නමුත් සර් මම කොච්චර පාඩම් කරත් මට දැනෙන්නේ මම පාඩම් කරන අඩුයි වගේ. මගේ යාළුවෝ මට වැඩි පාඩම් කරනවා වගේ දැනෙනවා. මම විභාග වලට ලියනකොට මට ඒ කරුණ අවශ්‍ය කරුණම ලියාගන්න බෑ සර්. ඇයි කියලා මට අහගන්න ඕනේ. ඔව්, දැවෙන ආශාව තියෙන තරුණේ. ඔව්, දැන් හේෂාන් අපි ඔබ හුඟක් කතා කරලා තිනු. පුළුවන් නම් YouTube වලට ගිහිලා ඒ සමහර ප්‍රෝග්‍රෑම්ස් මම දැක්කරුවන් ඔබ දාලා තිනු. ඒ ටික බලන්න අපි විභාගෙන කතා කරා. දැන් ඔබ අපි පාඩම් කරන ක්‍රමවේද ගැනම හේෂාන් වැඩසටහනක් කරා. කොහොමද විභාගයට සූදානම් විය යුත්තේ කියලා. මොකද මට දැන් ඔබට කෙටි උත්තරයක් විතරයි දෙන්න පුළුවන්. අපි මේ වැඩසටහනේ විනාඩි 45ක් විතර ඒ ගැන කතා කරලා තිනු. ඒ නිසා අපි පරණ වැඩසටහන නරඹන අංක එක ඒක. අංක දෙක තමයි ඔබ සංසන්දනය කිරීමෙන් වළකින. ඒ කියන්නේ වෙන කෙනෙක් එක්ක සංසන්දනය කරන්න වෙන්නේ අර ඔබ කිව්වා වගේ මානසික ආතතියකට පත් වෙනවා. වැදගත් වෙන්නේ පාඩම් කරන පැය ගන්න නෙවෙයි, පාඩම් කරන පැයේ ගුණාත්මක භාවය. ප්‍රමාණාත්මක භාව නෙවෙයි, ගුණාත්මක භාව. මුළු දවසම පාඩම් කරත් වැඩක් නැහැ. සිත වෙන තැනක නම් තියෙන්නේ පැයක් හරියට පාඩම් කරොත් සිත එක තැනක තියාගෙන එහි ඵලදායිතාවය, එහි ගුණාත්මක භාවය රුවන් වැඩි. අපි මාතෘකාව චුට්ටක් ඉදර වෙන පැත්තකට තල් වෙන නිසා අපි කෙටි පිළිතුරක් දීලා අපි ආතතියට යමු. එතකොට හෙෂාන් ඔයා කරන්න ඕන දේ තමයි පසුගිය ප්‍රශ්නපත්‍ර අරගන්න, ඒවට පිළිතුරු ලියන්න පටන් ගන්න, පිළිතුරු සිතන්න පටන් ගන්න. එතකොට ඔබට පිළිතුරු එන්නේ නැති කොටසක් තිබෙනවා නම් ඒක අදහස, ඒක අදහස තමයි ඔබේ දිගු කාලින මතකය තුළ ඒ විෂය කරුණු ටික නැහැ කියන එක. එවිට ඔබ කරන්නට ඕන දේ තමයි පොතක් අරගෙන හෝ ගුරුවරේ කමු වී හෝ ඔබට වඩා යන්න දන්න යාළුවෙ කමු වෙලා එයාගේ මේ උත්තර ටික, මේකට පිළිතුරු ටික සොයාගන්න. එවිට ඔබ අර ඇතුළ පුරෝණ, ඒ කියන්නේ මේක මනස කොටස් තුනක් තියෙනවා, කෙටි කාලීන සංවේදී මතකය, කෙටි කාලීන මතකය, දිගු කාලීන මතකය කියලා ඔබට විභාගෙට ගිහලා උත්තර ලියන්න නම් ඔබ පාඩම් කරපු දේ මේ දිගු කාලීන මතකයට ඇතුල් වෙන්නට ඕනේ. දිගු කාලීන මතකේ නැත්තම් පාඩම් කරාට ඇති වැඩක් නැහැ. පාඩම් කර පමණින් දිගු කාලීන මතකයට යන්නේත් නැහැ. ඒකට හොයාගෙන තියෙන ක්‍රමය තමයි පාස් පේපර්ස් අරගෙන බැලුවම උත්තර ටික එන්නේ නැත්නම් ඒකේ අදහස විෂය කරුණු ටික දිගු කාලීන මතකේ නැහැ කියන එක. ඒ නැති ටික ඇතුල් කරගන්න, ඇතුල් ඕක හරියට කියනවා නම් හරි සරලවම එහෙමයි. අපි ෆයිල් එකක් පෙන් ඩ්‍රයිව් එකක සේව් කරගෙන ගියොත් අපිට ඕන තැනක ගිහිල්ලා ඒක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි සේව් කරගෙන තිබිය යුතුයි. ඉතින් අපි පාඩම් කරනවා කියන්නේ දත්ත ඇතුල් කිරීම, විභාගෙට ලියනවා කියන්නේ ඇතුල් කරපු දත්ත ටික ආපස්සට අර ගැනීම. මේකට කියනවා රීකෝල් නැත්නම් ආවර්ජනය කියලා. මෙහෙම ක්‍රියාවලියක් තියෙන්නේ. හේෂාන් උත්සාහ කරන්න. වට දැන් ඌමනාව කියන එක තියෙනවා. ඒක තමයි අංක 1 අවශ්‍යතාවය. ඊට පස්සේ අවශ්‍ය වෙන්නේ ක්‍රමවේදය. ඉතින් ක්‍රමවේදය හරියට අධ්‍යයනය කළා ඔය වැඩේ කරන්න අපි පරණ වැඩසටහන නරඹන්න කියලා ආරාධනා කරන්න කැමතියි. අපි ආතතියට යන්න ඕනේ. ආතතියට යන්නත් ඕනේ. අපි අද කතා කරන්නේ ආතතිය හා සාර්ථකත්වය කියන මාතෘකාවස්සේ. කොහොමද ආතතිය තියෙනවා නම් ආතතිය නැති කරගන්නේ කියන කාරණාවත් අපි කතා කරන්න සූදානම්. අපි ලබා ගන්නවා කෙටි විරාමයක්. Vihidena Jeewithe aadare beta
ජීවිතේ රසවිඳින ජීවිතයේ සිහින වලට පියාපත් සමගින් ඔබ නැවතත් එකතු වෙන්නේ අපි මොහන් පල්ලේගුරු මහත්මයාත් එක්කයි කතා කරන්නේ අපි හැම කෙනාටම අදාළ වූ මාතෘකාව කොහොසේ අදත් අපි කතා කරන්නේ ආතතිය සහ සාර්ථකත්වය කියන කාරණාව අපි සාර්ථකත්වයට යෑමේදී ආතතිය ඇතිවන්නේ ඇයි කියන කාරණාව සම්බන්ධයෙන් අපි ටිකක් කතා කළා මෙහිම ආතතිය ඇති වෙනවා නම් නැති කරගන්නේ කොහොමද කියන දේත් කතා කරනවා මේ ආතතිය ඇති වුනහම අපි ඒව පාලනය කරගන්නේ කොහොමද කියලත් අපි කතා කරා ඔව් රුවන් දැන් අපි මේක ඉතා වැදගත් මාතෘකාවක් හේතුව ඒක අපි සලකන අපේ පෞද්ගලික වගකීමක් ලෙසත් අපි මිනිස්සු ඉන්න මට්ටමින් ඉස්සරහට යන්න පොළඹවන ගමම්ම ඒ යන ගමනේදී ඔවුන් පරිස්සම් වෙන්න ඕන තැනකුත් අපි කියා තබන එක අපේ යුතුකමයි. ඒක මම සලකන අපේ යුතුකමක් ලිදියට. එතකොට අපි කියමින් ඉන්නේ අද ඒ යන ගමනේදී ඇති වෙන්න පුළුවන් කරුණා තමයි මේ ආතතිය කියන එක. ඒතර අපි මේ දක්වා කතා කරපු ටික සාරාංශගත කරොත් පුජ්‍යලයක් යම් කිසි ක්‍රියාවකට යොමු වන්න සරල ආතතිමේ තත්වයක් තිබිය යුතුයි. හැබැයි මේ සරල ආතතිමේ තත්වය එතනින් එහාට ගිහිල්ලා තමුන්ට පාලනය කළ නොහැකි නැත්නම් තමුන්ගේ පාලනයෙන් ගිලිහුණු තත්ත්වයක් බවට පත් වුනොත් ඒක අවසාන වශයෙන් සියදිවි හානි කර ගැනීමක් දක්වාම යා හැකේ. ඒකේ වෙන්න පුළුවන් රෝග ටික තමයි මම ඔබට කිව්වොත් පුජ්ජලගේ ආතතිය වැඩි වෙනකොට රුධිර පීඩනය වැඩි වෙනවා, කොලෙස්ටරෝල් මට්ටම වැඩි වෙනවා, ඒ වගේම ආහාර ජීර්ණ ක්‍රියාවලිය වෙනස් වෙනවා, නින්දේ ස්වභාවය වෙනස් වෙනවා, නිතර නිතර තරහ යන පටන් ගන්නවා, නොරිසුම් සහගත භාවයන් ඇති වෙන පටන් ගන්නවා, කාන්සාමය තත්වයන් ඇති වෙනවා, ජීවිතයේ උකටලිය ස්වභාවයක් ඇති වෙනවා, පසුව ජීවිතයට ඇති ආශාව අඩු වෙනවා, සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ වචනෙන් කියනවා නම් ජීවන ආශය යටපත් කරගෙන මරණ ආශය මතුවෙනවා. ඒ අවසාන ප්‍රතිඵලය ජීවිතය හානි කර ගැනීම දක්වාම යන්නට පුළුවන්. ඒ නිසා අපි අද කතා කරන මාතෘකාව මේ සමාජයේ දැනුවත් හෝ නොදැනුවත්ව හැමෝටම බලපාන මාතෘකාවක් වන ආතතිය කියන එක. මොකද ඔබටත් ආතතිය තියෙනවා, මටත් ආතතිය තියෙනවා, මේ රටේ ඉන්න ඕන සාමාන්‍ය මිනිසෙකුට යම් මට්ටමක ආතතියක් තිබෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒක කොච්චර මට්ටමකට තියෙනවාද කියන එක පිළිබඳව විතරයි. ආතතියක් යම්කිසි හොඳක් තියෙනවා. ඒක හොඳක් තියෙනවා. මොකද ඒක හොඳක් තියෙනවා. රුවන් අපි කියලමනේ පටන් ගත්තේ කියන්නේ ආතතියක් සරල නැති මිනිස්සෙක් උහේ එකතන ඉන්න පුජ්‍යලයක් බවට පත් වෙනවා. යට අඩු ගානේ ඉදිරියට යෑමේ උවමනාව නැහැ. අපි අර කියන්නේ අතට දෙනකන් ඉන්නවා කියලා. අතට දෙනකන් ඉන්නවා. ඒකවත් කතර දාගන්න උවමනාවක් නැහැ. අර කියන්නේ ගම්වල මිනිස්සු කියනෝනේ අතට දීපු දේ කතර දාගන්න උවමනාවක් කියලා. අන්න එහෙමත් නැති පුජ්‍යලේ බවට පත් වෙනවා. සරල හෝ අතතිමේ තත්වයක් නැත්තම්. එතකොට අපි අද කතා කරන මාතෘකාව ඔබට තේරෙනවා. සරල තැනකින් පටන්ගෙන ජීවිත හානියක් දක්වාම ගමන් කළ හැකි කියන කාරණය ඔබට දැන් තේරෙනවා. හොඳයි, දැන් අපි ඉස්සෙල්ලාම බලමු පුජ්‍යල අපි දැන් ආතතිය කියන්නේ මොකද්ද කියලා කතා කරා. සිත තුළ ඇතිවෙන ආවේගයක් මේ ආවේගයේ පුජ්‍යලයා තුල පුජ්‍යලයා ක්‍රියාවකට යොමු කිරීම සිද්ධ වෙනවා. හැබැයි මේ ආවේගය පාලණයෙන් තොර වුණොත් එතනින් හට වැළඳෙන්න පුළුවන් ලෙඩ රෝග ගණනාවක් තිබෙනවා. දැන් අපි ඉස්සෙල්ලාම බලමු රුවන් පුජ්‍යලයකට ආතතිය තියෙනවාද කියන එක. කියන්නේ ඉක්මවපු නැත්නම් හික්මවපු නැති නැත්නම් පාලනය නොකරපු ආතතිය තත්ත්වයක් තියෙනවා නම් ඒකේ ලක්ෂණ ටික මොනවද කියලා. එතකොට මේ වැඩසටහන සරසන අසාගෙන සිටින සාමාන්‍ය කෙනෙකුට තමාගෙන තක්සේරුවක් ඇති කරගන්න පුළුවන්. මූලික ලක්ෂණ ටික මෙන්න මේ ටික. නිතර නිතර දහඩිය දානවා නම් පුංචි දෙයටත් තරහ යනවා නම් නොරිස්නුම් හැඟක් හැඟීම ගැන හැමදේම ගැන නොරිස්නුම් සහගත හැඟීමක් ඇති වෙනවා නම් කෑම පිළිබඳ රුචිය අඩු වෙලා තිබෙනවා නම් නිතර නිතර වැසිකිලි යනවා නම් හෝ එහෙම නැතිනම් ඒ වැසිකිලි යන හා ආහාර රුචිය ඇති කරගන්න ඖෂධ පාවිච්චි කරන්න වෙනවා නම් නිින්ද යන්නේ නැතිනම් නිින්ද යන්නේ නැත්නම් රැට දහඩිය හුඟක් දානවා නම් නිතර නිතර කලබල ස්වරූපයක් ඇති වෙනවා නම් දිගුකල් පවතින හිසේ අමාරුවක් තිබෙනවා නම් ඇඟපත වේදනාව නිතර නිතර දැනෙනවා නම් මුළු දවස පුරා හරිම තෙහෙට්ටු හැඟීමක් ඇති වෙනවා නම් ජීවිතය ගැන බලාපොරොත්තුවක් ආශාවක් නැතිනම් ජීවත් වීමේ ආශාව ටිකක් ගිලිහිලා ගිහිලා වගේ නම් ඔබට අඩු වැඩි වශයෙන් ආතතිමේ තත්වයක් තිබෙන බව ප්‍රකාශ කළ හැකි. මම මේ යම් රෝග ලක්ෂණ ටිකක් විතරයි කිව්වේ. අපි මේකට කියනවා සිම්ප්ටම්ස් ලක්ෂණ ටිකක් කිව්වේ. එතකොට මේක ටිකක් වැඩි වෙනකොට ඒක ඔබේ පාලනයෙන් ගිලිහිලා තියෙන්නේ. ඔබ අනිවාර්යයෙන්ම කළ යුතු දේ තමයි වෛද්‍යවරයෙක් හමු විය යුතුයි. අනිවාර්යෙන් ඔබ කළ යුතු දේ තමයි වෛද්‍යවරයෙක් හමු විය යුතුයි. දැන් එතකොට මම ඔබට සරලව කිව්වා ආතතිමේ තත්වයක් තිබෙන කෙනෙක්ගේ ලක්ෂණ ටික. දැන් මම කියන කැමැති මේකත් එක්කම ආතතිය තිබෙන කෙනෙකුට වෙන්න පුළුවන් අහයපත් ප්‍රතිඵල ටික මොනවද? ඒ අහයපත් ප්‍රතිඵල ටික මම කලිනුත් පොඩ්ඩක් කිව්වා. දැන් පිළිවෙලකට අපි කතා කරන හොඳ නැවත කිව්වොත් එකක් තමයි ඔබේ හෘද ස්පන්දනයේ වේගය වැඩි වෙන පටන් ගන්නවා. කියන්නේ හදවතේ ගැස්ම වැඩි වෙන පටන් ගන්නවා. ඊට පස්සේදී
ඔබේ රුධිර ගමනාගමනය වැඩි වෙලා ප්‍රෙෂර් එක එනවා. කොලෙස්ටරෝල් එන්නට පුළුවනි. ඒ වගේම ඩයබටික් වලට මේක බලපානවා කියලා හොයාගෙන තියෙනවා. මේක ඒ වගේම අපේ මේ හදවත් අමාරු වලට බලපාන්නට පුළුවනි. ඒ වගේම වෛද්‍යරු කියනවා ආතතිය උපරිම මට්ටමට ගියාම සියදිවි හානි කර ගැනීමක් දක්වාම යන්නට පුළුවනි. ඒතකොට ඔබ දන්නවා හුඟක් රෝග වලට බලපාන මූල කාරණයක් මූල බීජයක් නැත්නම් ආරම්භක සාධකයක් තමයි ආතතිය. ඒ නිසා සාර්ථකත්වයේ කරා යන දියුණුව කරා යන පුජ්‍යලේ අනිවාර්යයෙන්ම ආතතිය පාලනය කිරීමේ හැකියාව ඇති පුජ්‍යලේ දෙවිය යුතුයි. ඒ නිසා අපි මෙතනින් එහාට කතා කරමු ඔබට ආතතිමය තත්ත්වයක් තිබෙනවා නම් පාලනය කරන්නේ කොහොමද? ඒතකොට රුවන් ආතතිය වැළඳෙන්නේ වැඩිහිටියෙකුට විතරක් නෙවෙයි මම කියන්නම් අද දවසේ විභාගවල සූදානම් වෙන හුඟක් දරුවන්ට තිබෙනවා ආතතිය. මේකට අපි කියනවා විභාග බීතිකා කියලා එක්සෑම් ෆෝබියා කියලා කියන නැත්නම් එක්සෑම් ස්ට්‍රෙස් කියලා කියනවා. ඒතර මේ ස්ට්‍රෙස් ලෙවල් එක ටිකක් එහාට ගියාම තමයි ෆෝබියා කියන තත්වයට ඇති වෙන්නේ. ඒතර හුඟාත් දරුවන්ට විභාග ආසන්න වෙද්දී ඔබ දන්නවා සමහර දරුවෝ අපිට කතා කරනවා ඔළුව රිදෙනවා, ලූස් මෝෂන් යන්න පටන් ගන්නවා, කෑම රුචිය අඩු වෙනවා, කේන්ති යනවා, දහඩිය දානවා, පාඩම් කරපු සියලුම දේවල් ටික අමතක වෙනවා. අපි මේකට කියනවා බ්ලැක් අවුට් වෙනවා කියලා. සියල්ල අමතක වෙනවා. ඒ සියලුම දේවල් සිදු වෙන්නේ ආතතිය නිසා. සමහර කෙනෙකුට උදෑසන පාසලට යන නැගිටිනකොට ඇඟපත වේවුලන පටන් ගන්නවා, බඩේ අමාරු වෙනවා. අදි මේ සියල්ල එන්නේ මේ ආතතිමේ තත්ත්වයන් නිසා. ඒක නිසා හිතන්න එපා මේක වැඩිහිටියන්ට විතරයි තියෙන්නේ කියලා දරුවන්ට තිබෙනවා. ඒ වගේම රැකියාව කරන කෙනෙකුට ආතතිය තියෙන පුළුවන්. කොහොමද ඒක එන්නේ? තමුට ලොකු වැඩ, අපි කියන ඕවර්ලෝඩඩ් වර්ක් කියලා. තමුන්ට කරගන්න බැරි තරම් වැඩ ප්‍රමාණයක් තියෙන විට, තමුගේ ප්‍රධානියා ලොකු පීඩනයක් ඇති කරන විට, තමුට රැකියාව අතහරින්න බෑ තියෙන ටික කරගන්නත් බෑ. එතකොට අපි කියනවා රැකියා නැත්නම් වැඩ ලෝකයේ සම්බන්ධ, ඒකට අපි කියනවා ජොබ් ස්ට්‍රෙස් කියලා. වැඩ ලෝකයේ සම්බන්ධ ආතතිය එනවා. පවුල් ජීවිතය ගත කරන කෙනෙකුට එන්න පුළුවන්. සැමියායි බිරිඳයි අතර නිතර ගැටුම් ඇති වෙනවා නම්, දෙදෙනා තුළ සැකය හුඟක් වර්ධනය වෙලා නම්, සැමියායි බිරිඳයි අතර හුඟක් ආතතිය වර්ධනය වෙන්නට පුළුවනි. ඒ නිසා මේක මේ අහවලුන්ට විතරක් තියෙනවා කියලා කියන්න බෑ. රියපදවන කෙනෙකුට ආතතිය තියෙන පුළුවන්. හේතුව උදේ පාරට වාහනය ගත්තාම අපේක්ෂිත වෙලාවට ගමන අයාගන්න බැරි නම්, පාරේ වාහන තදබදය හුඟක් වැඩි නම්, හුඟක් අයට රියදුරන්ට ආතතිය හැදෙනවා. ඒ ආතතියේ ප්‍රතිඵලය තමයි ඔවුන් වාහන රිය අනතුරුවට ලක්වීම, ජීවිත හානි සිදුවීම හා මහමග අනතුරු හුඟකට. ඔබ දන්නවා ලංකාවේ සැලකිය යුතු ශ්‍රස්තවාදයෙන් යුද්ධයෙන් මියගිය ප්‍රමාණයට වඩා වැඩි මහමග අනතුරු වලින් මියන ප්‍රමාණය. ඒ බහුතරයකට හේතුව මිනිසුන්ගේ තිබෙන ආතතිමය තත්ත්වයට. මොකද මනසේ පාලනය තමුගෙන් ගිලිහි යනවා. ඒ ගිලිහි යෑමේ ප්‍රතිඵලය උදෑසන වැඩට යන ආපු මිනිසු මහපාරේ මිය යනවා. බෙහෙත් ටික අරගෙන හොස්පිටල් එකට දුවන්න බලාගෙන ආපු වැඩිහිටියෝ මහපාරේ මිය යනවා. තමගේ පුංචි දරුවව මේ පාසලෙන් අරගෙන යන අම්මලා මහමග මිය යනවා. මේකට හේතුවත් මේකට හුඟක් හේතුව ආතතිමය තත්ත්වයන් කියන එක මා ඔබට කියන්නට ඕනේ. ඒකට අපිට පේනවා මේක ඔබට මතකයි ලංකාවේ පසුගිය කාලේ හිටපු යම් කිසි රාජ්‍ය නිලධාරියෙකුත් කිව්වා මට ආතතිය කියලා. ඒක නිසා මේක සමාජයේ විවිධ මට්ටම් වලට තියෙන කාරණයක්. මේකට උගත්කම බලපාන්නේ, මේකට තනතුර බලපාන්නේ නැහැ, මේකට ස්ත්‍රී පුරුෂ භාවය බලපාන්නේ නැහැ, මේකට වයස බලපාන්නේ නැහැ. ඔබ නොදැනුවත්ව ඔබ තුල වර්ධනය වෙන මානසික ස්වභාවයක් ඒ ඕනෑම පුජ්‍යලෙකුට ඇතිවිය හැකි. ඒකේ අවසාන ප්‍රතිඵලය පුජ්‍යලයාට තමුන්ගේ පාලනය තමුන්ගේ අතින් ගිලිහි ජීවිත හානිය දක්වාම යා හැකි. ඒ නිසා සමස්ත සමාජය ආතතිමය තත්ත්වයන් පිළිබඳ අවබෝධයක සිටිය යුතුයි. එය පාලනය කරගැනීමේ ක්‍රමවේද පිළිබඳව අවබෝධයක සිටිය යුතුයි. මොහන් මහත්මයා, අපි කතා කරන්න ඕනේ දැන් මේ ආතතියම අපිට උදව්වක් කරගෙන අපිට සංවර්ධනය වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවද කියන කාරණාවත් අපි කතා කරන්න ඕනේ. අපිට ඊට කලින් දුරකථන ඇමතුමක් තිබෙනවා. අයිබන් කතා කරන්න, රුවන් අපිට කතා කරන්න ගාල්ලෙන්. අයිබන්. 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 සර් මේ ඇහෙනවද? ඇහෙනවා. රුවන් අපිට හොඳින් ඇහෙනවා, ඔබ කතා කරන්න. සර් මේ මම දැන් ඖෂධ මේ ගැන කෝස් එකක් කරනවා. ඒකයිස මේ ෆාමසි එකට යනවා මේ අලුතෙන් වැඩට. මේ ඉගෙන ගන්නවා කියන්නේ. ඉතින් එතනට ගියාම එතන කට්ටිය නියම් බලපෑම් කරනවා මට. මේ ඔය කෝස් එක තෝරගත්තේ මේ මේක වැඩන්නේ නැහැ එහෙම කියලා ප්‍රශ්න එනවා මට. තියෙන තව ගැටලුවක් තමයි අර ෆාමසිය ගොඩක් අර අවුල් වෙලා තියෙන්නේ. එතකොට අර බෙහෙත් දෙන්න වෙලා ගිහිල්ලා කස්ටමර්ස්ලාගෙන් අර නොයෙකුත් ප්‍රශ්න එනවා මේක මේ ගන්න වෙලා යනවා එහෙම කියලා. අර ඒකින් අර ඒ වගේ නියම් අර අනවශ්‍ය ගැටලුත් ගොඩක් අර මානසික වැඩිලා නියම් රස්සාව ගැන එපා වෙලා වගේ ගැටියක් තියෙනවා. අර ඒකට මට පොඩ්ඩක් ඔබතුමාගෙන් උපදෙසක් ඕන. රුවන්ට වගේම මේ දැන් හැම කෙනාටම සමහරක් වෙලාවට පළවෙනි රැකියාවෙදි ටිකක් කොහොම අමාරුකම් ආතතිය ඇති වෙනවා. ඒ නිසා කාටත් එක්ක මිලතර ලබා දෙන්න ඕනි කියලා මම හිතනවා. ඔව් රුවන්, දැන් මම කරපු සරල පරිශන රිසර්ච් කියලා කියන්නේ සමීක්ෂණයකට අනුව සරල මගේ මට්ටමින් කරපු
ආදුනික රැකියාවලට යන අයගෙන් බහුතර දෙනෙක් මුල් මාස 6 තුලදී තමගේ රැකියාව අත්හරිනවා. ඒ අත්හරින බලපාන කරුණු ගණනාවක් තියෙනවා. ඒයින් එකක් තමයි තමුන් අපේක්ෂා කරපු තත්ත්වය එතන නැතිවීම. එහෙම නැත්නම් එතන ඉන්න ජේෂ්ඨයින්ගේ බලපෑම. දැන් ඔහුට ඒක තමයි බලපාලා තියෙන්නේ. එතන ඉන්න අයගේ බලපෑම. ආයතනත් අවුල් කියලා කියනවා. ඔව්. දෙපැත්තම ප්‍රශ්නේ එතන අවුල් කියලා. එතකොට මම රුවන් නිතරම මම මේ දැන් කතා කරන්නේ ඔබ රුවන්ට නෙවෙයි ගල් රුවන්ට. රුවන් ලට කියන තියෙන දේ තමයි ඔබට අපායක් හම්බුනොත් එතන දිව්‍ය ලෝකයක් බවට පත් කරන්න. එතකොට තමයි එතන වෙනසක් නේද? දැන් ඔතන ඔබ වේ කියන්නේ ඔබට බලපෑම් ඉල්ල කරනවා කියලා කියන්නේ ඔබට අයි මේ වගේ පාඨමාලාව පටන් ගත්තේ කියලා අහන්නේ එතන වැඩ කරන අය මිසක් එතන ප්‍රධානියා නෙවෙයි. එතන ප්‍රධානියා සිතන විදිය තේරුම් ගන්න. අපි නිතරම කියන්නේ මේ එක වගේ මිනිස්සු අතර අපි වෙනස් මිනිස්සෙක් වෙන්න ඕන කියලානේ. එතකොට මේක කඩාගෙන ඉස්සරහට යන්න ඕනේ. මේක ඩෙල් කානගේ කියෙන්නේ නැහැයක් දුර ඉදිරියට යන කියලා. නැහැයක් දුර ඉදිරියට යන කියන එකේ අර්ථය තමයි මිනිස්සු ඔක්කොම එක ලයින් එකේ ඉන්නේ. ඒ කියන්නේ ඇවරේජ් පීපල් කියන එක ඔබ එකෙන් පියවරක් ඉස්සරහට පැනනම තමයි අනිත් අය අතර වෙනස් වෙන්නේ. ඉතින් මට නම් දැනටමත් හිතෙන දෙය ඔබ ඔහොම හිතුවට ඔබ චුට්ටක් වෙනස් ඇති කියලයි. එතකොට තමයි එතනින් අර ඍණාත්මක පසුගාමි ඕක තමුන්ගේ වගේ කරගෙන ඉන්න පිරිසක් ඉන්නව වැඩේ හරියට කරන්නේත් නැහැ. ඒක කරන්න හදන කෙනෙකුට කැමතිත් නැහැ. ඒතර එහෙම අය කරන්නේ මොකද්ද? යමක් කරයි කියලා හිතන කෙනෙක් එතෙන්ට ආවම එයාගේ ඔළුවට එක එක විස බීජ දාන මේකට අපි කියන්නේ ස්පොයිල් කරනවා කියලා. ඔළුව නරක් කරනවා. ඒක වෙනවා. ඉතින් ඒ අනිත් අය එහෙම අය වෙන්නට පුළුවන්. හේතුව ඒ වගේ පාඨමාලාවක් කරන එක නරක නම් ඉස්සෙල්ලාම අහන ඕන ප්‍රශ්නේ තමයි ඉතින් ඇයි ඔයාලා ඒක කරේ? දැන් ඉතින් ඉන්න කට්ටියත් ඉන්නේ ඒක කරපු අයමනේ. ඔයාලා කරේ කියලා. ඒතර රුවන් කරන්න ඕන දේ තමයි ඔයා හරියට දැන් ඔක එහෙම එහෙ ඇවිදලා හරියන්නේ නැවා තීරණය කරන්න ඕන දිනක කවුද ඔයා වෙන්නේ? ඒ වෙන කෙනා බවට ඔබ හරියටම තීරණය ගත්තා. මේ සියලු දේවල් කඩාගෙන බිඳගෙන වෙනස් කරගෙන ඔබ ඒ ගමනේ යතුයි. ඊළඟට ඔබ කිව්වාර එතන අවුල් කියලා. එතන අවුල් නම් ඔබ කරන්න ඕන මොකද්ද? එතන ඉන්න ප්‍රධානියත් එක්ක කතා කළා. සර් අපි මේක පිළිවිලකට චුට්ටක් අදමු. නැත්නම් සර් කස්ටමර්ස්ලා අපිට දොස් කියන ඉක්මනින් බඩු ටික දෙන්න බෑ. එතකොට සර් ඒක හොඳම දිනේ කියලා. එකතු වෙලා රයක් දෙකක් වැඩිපුර එතන ඉඳගෙන ඔක නිවැරදි කරන්න. ඒක පිළිවිලකට හදන්න. ඒක තමයි හොඳ දේ. ඒ කියන්නේ ඔබ යමක් දුටුවොතින් මෙතන යමක් වියුතුයි කියලා do it. ඒක ඔබ කරන්න. ඒක ඔබ කරනකොට ඔබත් එක්ක ඉන්න අර සහෝදර කණ්ඩායම සමහරට අකමැති වෙයි. සමහරට එක්කෙනෙක් දෙන්නේ උදව් කරයි. හැබැයි ඔබේ ප්‍රධානියා ඔබ ගැන බොහොම ප්‍රසාදයකට පත් වේ. අපි නිතරම කරන්න ඕන කොමද? කොතනක හරි අවස්ථාවක් දුටුවොත් කොතනක හරි ප්‍රශ්නයක් දුටුවොත් ඒක තමුන්ගේ අවස්ථාව බවට පත් කරගන්නට ඕනේ. ඕකේ අනගාරික ධර්මපාලතුමාගේ අදහසෙන් කියනවා නම් මුල ඔබ මේක ගමන ප්‍රබලව යන නම් මුලදී ඒ කට්ටිය ඔබේ හිතට ඔය කේකේ වදායි. ඊළඟට ඔතනින් ඔයිටත් ප්‍රබලවත් යම් යම් දේවල් කරන්න පටන් ගනි. ඒත් ඔබ නිහඬව ඔබේ ගමන යනකොට ඒ කට්ටිය ටිකක් නිහඬ වෙයි. ඊට පස්සෙත් ඔබ ඔතනින් ඉස්සරහට යනකොට ඒ කට්ටිය කියයි අපි ඒත් හිතුවා ඔයා ඔබ ගමන යයි කියලා. අපිට වාගෙන හරිම සන්තෝෂයි කියලා කියයි. ඉතින් ඒ දවස වෙනකන් දරාගත හැකි මිනිසුන්ට පමණයි සාර්ථකත්වයේ නැමැති මිහිරිපලයේ භුක්ති විඳිය හැකි. අද අපි කතා කරන්නේ සාර්ථකත්වය සහ ආතතිය කියන කාරණාව. අපි හැමෝටම ආතති තියෙනවා නම් මේ ආතති නැති කරගන්නේ කොහොමද කියන කාරණාවයි දැන් අපි කතා බහ කරමින් ඉන්නේ. අපි සූදානම් කෙටි විරාමයක් ලබා ගන්න. අපි ඊට පස්සෙත් කතා කරමු. ඔබ නැවතත් රැස් විහිදෙන ජීවිතයේ සිහින වලට පියාපත් සමගින් එකතු වෙන්නේ. අදත් අපි කතා කරන්නේ මොහන් පල්ලිගුරු මහත්මයා එක්ක. ආතතිය සහ සාර්ථකත්වය කියන මාතෘකාව ඔස්සේ අපි කතා කරමින් පැමිණියේ. දැන් අපි කතා කරන සූදානම් ආතතිය ඇති වුණා නම් මේවා නැති කරගන්නේ කොහොමද? ඒවට උත්තර සපයාගන්නේ කොහොමද කියන කාරණා. හොඳයි. දැන් අපි වැදගත්ම කොටසේ ඉන්නේ. අපි කව ආතතියක් ඇතිවීම බොහෝම සාමාන්‍යයි. ඒ ස්වාභාවිකයි. හැබැයි මනස ශක්තිමත් අය කරන්නේ මොකද්ද? මේ ආතතිමේ තත්වයන් පාලනය කරගෙන ඒකෙන් ප්‍රයෝජන ගන්නවා. ඉතින් අද වැඩසටහන නරඹන ඔබ වෙනුවෙන් මේ මනසේ ඇතිවෙන පීඩනය, ආතතිය නැත්නම් අපි කියන ඉංග්‍රීසි භාෂාවෙන් ස්ට්‍රෙස්, මේක කන්ට්‍රෝල් කරන්න, මේක පාලනය කරන්න අවශ්‍ය සිද්ධාන්ත ක්‍රමවේද කීපයක් මම ඔබත් එක්ක බෙදා හදා ගන්න කැමතියි. ඔබ දන්න එක පැත්තකින් මම මනෝවිද්‍යා උපදේශකවරයෙක්, තවත් පැත්තකින් මම සිත ගැන කතා කරන චිත්ත මූල ධර්ම පිළිබඳ සිතුවිලි ගැන නැත්නම් ධනාත්මක චින්තනය ගැන කතා කරන කෙනෙක්. ඒ නිසා වෛද්‍යවරයෙක් දෙන උපදේශ ටික නෙවෙයි, උපදේශකවරේ මනෝවිද්‍යා උපදේශකවරයෙක් විදිහට හා ධනාත්මක චින්තන දේශකයෙක් විදිහට දෙන උත්තර ටික තමයි මම ඔබට දෙන්නේ. හේතුව වෛද්‍යවරයෙක් ගාවට ගියොතින් මීට අමතරව තව කියන දේවල් ටිකකුත් තියෙනවා. හැබැයි මම වෛද්‍යවරයෙක් නොවන නිසා වරුවන් ඒක මගේ විෂය පරාසයනේ. මම ඒක කතා කරන එක අර එතිකල් නෑ. ඒ නිසා අපි මනෝ පැත්ත, ඒ කියන්නේ මානසික පැත්ත ගැන සාකච්ඡා කරමු. ප්‍රථමයෙන්ම
මම ඔබට පොඩි රූප සටහනක් පෙන්වන්න කැමතියි. ඔබ දැන් දකීවේ මේ see do get කියන රූප සටහන. මේකට යොමු වන see do get කියන රූප සටහන. එතකොට මේකේ see කියන්නේ දකින ආකාරය, do කියන්නේ කරන ආකාරය, get කියන්නේ ලැබෙන ප්‍රතිඵලය කියන එකයි. එතකොට යම් කිසි ප්‍රශ්නයක් මතු වුණාම ඒ ප්‍රශ්නය දෙස ඔබට සුභවාදීව බලන්නට පුළුවන් නම් see සුභවාදීව බලන්න පුළුවන් නම් ඔබේ හැසිරීම සුභවාදී වෙනවා. එවිට ඒ ප්‍රශ්නයෙම ඔබට පැවතියාට වඩා යහපත් ප්‍රතිඵල උදා කරගන්න පුළුවන් වෙනවා. මේ වචන තුන මම මෙතන පෙන්නුවට ස්ටිවන් ආර් කෝවි කියන ලේකකයාගේ 7 හැබිට් කියන පොතේ තියෙන වචන තුනක් තමයි මම පාවිච්චි කරන්නේ. හොඳයි. දැන් අපි මේක පැහැදිලි කරගමු. මොකද අපි පාවිච්චි කරපු වචන තුන තමයි see do get. see කියන්නේ දකින විදිය. විකාශයෙන් පස්සේ ඔබ නැවතත් එකතු වෙන්නේ රැස්වේදන ජීවිතේ සිහින වලට පියාපත් සමගින් අපි කතා බහ කරමින් සිටියේ කොහොමද අපි ආතති නැති කරගන්නේ කියන කාරණාව අද දවසේදී මොහන් පලේගුරු මහත්මයාත් එක්ක අපි නවත්තපු දැනින්ම අපි ආපහු පටන් ගමු. ඔව් අපි රුවන් අන්තිමට කියමින් හිටියේ see do get කියන එක. එකෙන් අපි අදහස් කරේ බලන විදිය වෙනස් කරාම කරන විදිය වෙනස් වෙනවා, කරන විදිය වෙනස් කරාම ලැබෙන ප්‍රතිඵලය වෙනස් වෙනවා කියන කෝවිගේ සිද්ධාන්තය. ඒකට මේක බුදුදහමට අනුව ගන්නවා නම් අර චේතනාහන් භික්ඛවේ කම්මං වදාමි කියන එකට බොහෝම සමානයි. හොඳයි. දැන් අපි මේක උදාහරණ කීපයකින් කතා කරමු. සාමාන්‍ය ජනතාවට සාමාන්‍ය කෙනෙකුටත් පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහට මම උදාහරණ කීපයක් කියන්නම්. ඒකෙන් පළමු උදාහරණය තමයි කෙටි කළ කිව්වොත් ඔන්න ආයතනයක් තිබෙනවා. මේ ආයතනය තීරණය කරනවා සිය කාර්ය මණ්ඩලයෙන් අඩක් අඩු කරලා අයින් කරලා පරිගණක ගන්න. එතකොට මේ අයින් කරනවා කිව්ව ගමන් මොකද වෙන්නේ? සේවකයන්ට ඇති වෙන ලොකු ආතතිමය තත්ත්වයක්. මොකද ඇති වෙන ආතතිමය තත්ත්වය? තමුගේ රැකියාව අහිමි වෙනවා, නැති වෙනවා කියන ආතතිය ගොඩනගෙනවා. එතකොට එතන හුඟක් අය අතතිරපත් වුණා, ප්‍රශ්න ඇති කරගත්තා, අඬන්න පටන් ගත්තා, ගැටුම් ඇති කරගත්තා. අපි දැන් කිව්ව මොකද ප්‍රශ්න දිහා බලන විදිය වෙනස් කරන්න කියලානේ. එතන හිටපු එක තරුණෙක් කුමද්ද කරන්නේ? ආයතනය පරිගණකගත කරනවා කියලා කිව්වම ඔහු කරේ මොකද්ද? සිය වැඩමුළුවේ රාත්‍රී කාලයට මාරු කරගෙන දිවා කාලයේ පරිගණක පාඨමාලාවක් හදාරන්න පටන් ගත්තා. ඉතින් ආයතනයට පරිගණක ගෙනල්ලා ඒ ආයතනයේ පරිගණක ක්‍රියාවලිය පටන් ගනිද්දී ඔහු කර්මලාකරණ කණ්ඩායම හමු වෙලා කිව්වා සර් මේ ආයතනයේ පරිගණක ගැනත් ගබඩාවේ හැසුරුම් ක්‍රියාවලිය ගැනත් දන්න එකම කෙනා මම ගබඩාවේ මෙහෙයුම් ක්‍රියාවලිය පරිගණක විදිය ආශ්‍රයෙන් කරන්න ඕන කොහොමද කියලා වැඩසටහනකුත් හැදුවා. ඒ වැඩසටහන තමයි මේ තියෙන්නේ කියලා ඒ වැඩසටහන ඉදිරිපත් කරා. ප්‍රතිඵලය උනේ කොහොමද? මම මේක දිග කතාවක් කෙටි කරලා කියන්න රුවන්. ප්‍රතිඵලය උනේ ගබඩා සහායකයා ගබඩා කළමනාකාරවරයා බවට ආයතනය විසින් පත් කරා. හේතුව ඔහුගේ පරිගණක පිළිබඳ දැනුම පාවිච්චි කළා. දැන් මොකද උනේ? ප්‍රශ්නයක් ඇති වුණා. මේ තරුණයා කරේ මොකද? මේ ප්‍රශ්නේ දිහා වෙනස් ආකාරයකින් බැලුවා. ඒ වගේම ලෝකයේ පුරා ව්‍යාප්ත ආපන ශාලාවක මම ඒක ඒක ඒ ආයතනයේ නම කිව්වොත් ඒක ජනමාධ්‍ය සදාචාර වලට පටහැනි වෙන නිසාවෙන් මම එහි නම නොකිය සිද්ධිය කිව්වොත් යම්කිසි පුජ්‍යලයෙක් පාරක් අයිනක පුංචි කඩයක් දාගෙන හිටියා. අධිවේගී මාර්ගයක් මේ ස්ථානයේ හරහා ඉදි කරලා කොමද්ද උනේ? ඒ කඩය ඒ පුංචි කඩේ එතනින් කඩන්න සිද්ධ වුණා. ප්‍රතිඵලය වුණේ මොකද? ඔහු ගාව තිබුණා කුකුල් මස් නිෂ්පාදනය ගැන, ඒ කියන්නේ හොඳ වට්ටෝරුවක්. ඔහු ඊට පස්සේදී මේක අරගෙන ගිහිල්ලා වෙනත් ආයතනයක් එක්ක එකතු වෙලා එතෙන්ට මේ වට්ටෝරුව විකුණලා ලෝකේ පුරා නම තිබෙන ව්‍යාප්ත වෙච්ච ජාලයක් බවට ඒ ව්‍යාපාරය පත් කරා. ඒ නිසා හරි වැදගත් වෙන්නේ රුවන් සිද්ධි නෙවෙයි, සිද්ධියක් වුණාම අපි ඒක දිහා බලන විදිය, බලන ආකාරය. එතකොට ලංකාවේ මොවදන්න ව්‍යාපාරික ආයතනයක් තිබෙනවා. ඒ ව්‍යාපාරික මහත්මයා ඊට කලින් රාජ්‍ය ආයතනයක වැඩ කර කර හිටියේ. ඉතින් එයා වෙන ඈත පළාතකට ට්‍රාන්ස්ෆර් කරා. ඒ කියන්නේ ස්ථාන මාරුවක් දුන්නා. ඒතොර ඒ ස්ථාන මාරුව දුන්නට ඔහුට ඒක ගන්න බෑ. විවිධ ප්‍රායෝගික හේතු මත ඔහු නොයන්න තීරණය කරා. දැන් මොකද වෙන්නේ? එතකොට නැගෙනවා ආතතිය. ඒ ආතතිය නිසා ඔහු මොකද කරේ? වෙන උත්තරයක් හොයන්න යමුණා. ඒ උත්තරයේ ඒ පිළිතුරේ ප්‍රතිඵලය තමයි 600කට වඩා වැඩ කරන ආයතනයක් තමුන්ගේ මොහු විසින් නිර්මාණය කරා. රදිපිලි අලවිකරණ. ඒ නිසා මගේ මිත්‍රවරනි මට ඔබට කියන්න ඕන දේ තමයි යම්කිසි සිද්ධියක් සිද්ධ වුණාම ඒක දිහා බලන විදිය වෙනස් කරන. ඒ කියන්නේ අපි මේ සිද්ධිය සිද්ධ වුණාම යථාර්ථවාදීව නොසිතන නිසායි ආතතිය ගොඩනැගෙන්නේ. දවසක් මට අම්මා කෙනෙක් කතා කළා කියනෝ බලන්න සර් මට පිස්සු වගේ හිතා ගන්න බෑ සර්. මේ ළමයිට කොච්චර කිව්වත් අහන්නේ නැහැ සර්. කොච්චර අපි වීදම් කරනවද සර්. මේ ළමයාගේ ලකුණු අඩුයි සර්. මට නම් මැරෙන්න තමයි හිතෙන්නේ. මට තේරෙන්නේ නැහැ සර් මේක මොකද්ද කරන්න ඕන කියලා කියාගෙන ගියා. දැන් මට හොඳටම තේරෙනවා මගේ ඔළුව අතට දෙනවා සර් කියලා රෝග ලක්ෂණ ගණනාවක් කිව්වා. මොන රෝග ලක්ෂණද? ආතතියට තියෙන රෝග ලක්ෂණ. ඉතින් මට තේරුණේ අම්මා හරි කලබලෙන් ඉන්නේ කියලා. මම ටිකක් වෙලා එයට කතා කරන ඇරලා මම කො හොඳයි
මට එයා දුවගෙන ඒක මට දුවට දුරකතනම් දුරකතනේ දෙන්නකෝ කියලා. ඊට පස්සේ පොඩි දරුවාත් එක්ක මම කතා කරා. එයා නමේ පන්තියේ දරුවෙක්. මම කිව්වා දුවේ මේ අම්මා කියනවා ඔයාගේ ලකුණු අඩුයි කියලා. මොකද්ද වෙලා තියෙන්නේ මට චුට්ටක් ඒගෙන කියන්නකෝ. ඔවුසමකට එක ලකුණක් අඩුයි කියලා කිව්වා. එක ලකුණක් අඩු වෙලා වාර විභාගේ. ඊට පස්සේ මම ඇහුවා පුතාගේ ලකුණු කීයද තියෙන්නේ? 99 නේද සර්? 99 නේද සර්? දරුවන් ඔබට කාරණේ තේනවද මේ අම්මා අර තරම් දැඩි ආතතියකට පත් වෙලා තියෙන එක ලකුණක් අඩු වෙලා. ඒ කියන්නේ ඊට උඩින් වාර විභාගයේ ටර්ම් ටෙස්ට් එකේ 100යි යම් කිසි විෂයකට ඊළඟ ටර්ම් ටෙස්ට් එකේදී 99යි. ඒතර මේ අම්මා යථාර්ථවාදී නැහැ. ඒ යථාර්ථවාදී නැති එකේ ප්‍රතිඵලය මොකක්ද? ඇය කියනවා මට හිතා ගන්න බෑ සෝ ඔලුවත් රිදෙනවා සෝ පිස්සු වගේ සෝ අනේ මන්ද සෝ මේ ළමයට මේ තේරුම් ගන්න බෑ සෝ අපි කොච්චර වීදම් කරනද සෝ කියලා මේ කියාගෙන යන එකේ ප්‍රතිඵලය මොකද? මවත් ආතතියට පත් වෙනවා, දරුවාත් ආතතියට පත් වෙනවා. නිරන් මාලාවට මේ වගේ දුරකට නැමෙන්න තුමුත් තාම මට මතකයි. ආවා. ඔව් එක දවසක් මෙහෙට කතා කරා. එහෙට මෙහෙට කතා කරේ වගේ සිද්ධියකට දුවත් ආතතියට පත් වෙනවා. සමහරට සමියත් ආතතියට පත් වෙනවා. ඒ සමිය කොහොමද? දැන් අම්මා මේ තරහින් නම් ඉන්නේ සමිය හවස ගෙදරට ගොඩ වෙනකොට අර තියෙන පීඩනය මොකද කරන්නේ? සමිය පිටිනොත් අත්හරිනවා. ඒ විතර මේක පෞල් ගැටුමක් බවටම පත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි නොහිතුවට මේ අපි හැසිරෙන විදියවලට මේ මනසේ ගොඩ නැගෙන ආතතිමේ තත්වයන්, මනෝභාවයන්, මානසික පීඩනයන් බල පානවා. ඒක නිසා අපි මේව හොඳට පාලනය කරන්නට ඕනේ. දැන් මම මේකට පිළිතුරක් විදියට ඔබේ අවධානය යොමු කරන්න කැමති පුංචි වැකියකට. ඒ වැකිය හරීම වැදගත් වෙයි ඔබට ඔබේ මනසේ ගොඩනැගෙන ආතතිය පාලනය කරන්න. මේක මනෝවිද්‍යාත්මක නැත්නම් ධනාත්මක චින්තනයේ ප්‍රකාශනයක්. ඒ ප්‍රකාශනය තමයි වෙනස් කළ හැකි දේ වෙනස් කරන්න. වෙනස් කළ හැකි දේ වෙනස් කරන්න. වෙනස් කරන්න බැරි නම් ඔබ කරන්න ඕන දේ තමයි ඒ දේස බලන ආකාරය වෙනස් කරන්න. ඉංග්‍රීසි භාෂාවනොත් කියනවා මේ if you don't like something change it, if you cannot change it change the way you think about it කියලා කියනවා. එතකොට මේක මෙන්න මේ වාක්‍ය පමණක් කෙනෙක් ප්‍රැක්ටිස් කරනවා නම් එහෙම නැත්නම් භාවිතයට ගන්නවා නම් පාවිච්චි කරනවා නම් රටේ සිදුවෙන හුඟක් සියදි විහානි කරගැනීම් වළක්වන්න පුළුවන් රුවන් මේ වැකියෙන් විතරක් හුඟක් දෙනා සියදි විහානි කරගන්නේ මේ වෙනස් කරන්න බැරි දේවල් වෙනස් කරන දඟලලානේ උදාහරණ විදිහට ගම්මුකෝ තරුණියෙක් තරුණියකට ආදරය කරනවා ඒ තරුණිය බෑ කියනවා බෑ කිව්වම මේ තරුණයා මොකද කරන්නේ? ඒ ආදරයම ඉල්ලනවා. තරුණිය බෑ කියනවා. අන්තිමට මොකද කරන්නේ? මේ යෝධයා සියදිවි හානි කර ගන්නවා. හරි ඉතින් තරුණියක් ආදරේ ප්‍රතික්ෂේප කරාම එයා බෑ කිව්වොත් ආදරේ නතර කළොත් නැවත ඇයට ගිහලා කතා කරන. ඇයත් එක්ක ගැන සාකච්ඡා කරන. ඇය අපේක්ෂා කරන වෙනස ඔබට කරන්න පුළුවන්ද කියලා බලන්න. ඒක බැරි නම් ඇය ඔය සිද්ධිය දිහා බලන විදිය වෙනස් කරන්න. වෙනස් කරන්න කියලා කියන්නේ මොකද්ද? අපි එක්කෝ ඉතන හොඳයි එහෙමනම් ඔබ මට අහිමි වෙන්නේ ඒක අහිමි විය යුතු නිසා මම දියුණු වෙනවා මම සාර්ථක වෙනවා සාර්ථක වෙලා මම වෙන කෙනෙක් සොයා ගන්නවා මම වෙන කෙනෙක් විවාහ කර ගන්නවා ආදී ඔබට ඒ බලන විදිය වෙනස් කරන්න පුළුවන් දැන් මෙහෙම කතා මං ගාව ඕනේ තරම් තිනෝ බලන විදිය වෙනස් කරන්න පුළුවන් නම් ඔබේ ආතතිමේ තත්වය පහවෙල යනවා රුවන් මම මෙහෙම පුංචි කතාවක් කියන්න මේක ලස්සනයි කෙටි නාට්‍යයකට ටෙලි නාට්‍යයකට චිත්‍රපටයකට පවා මම දන්න තරුණෙක් හිටියා මේට අවුරුදු ගානකට කලින් ඔහු ගමේ ඉන්න යම්කිසි ප්‍රභු වැඩගත් ආර්ථික ශක්තිය තිබෙන පවුලක ගැහණු දරුවෙක් එක්ක හිතවත්කමක් ගොඩනගා ගන්නවා. ඉතින් මේක ඒ තරුණියගේ නිවසෙන් දැනගත්ත පමණයි ඒ තරුණයට වහාම අවවාද කරනවා. ඔක නතර කරන්න මේ රස්සාවක් නැති කොල්ලෙක් එක්ක ඔයා සම්බන්ධතාවක් තියාගෙන ඉපා අපි ඔක කරන්න දෙන්නේ නැහැ. ඔක නතර කරන්න. මේ තරුණිය මොකද කරන්නේ? මේක තරුණයාට සුහඳව කියනවා. එතකොට ඇත්තම කතාව මේ තරුණට රැකියාවක් නැහැ. හැබැයි තරුණයා තීරණය කරනවා රුවන් හොඳයි මම මේක මත විනාශ වෙන්නේ නැහැ. මම මේක මත නැති වෙන්නේ නැහැ. මම රස්සාවක් කරනවා කියලා මේ සබඳතාවේ නතර කළ මොකද්ද කරන්නේ ඔහු ගිහිලා පොලිසියට සම්බන්ධ වෙනවා පොලිසියට සම්බන්ධ වෙලා හොඳින් රාජකාරී කරලා ඔහු පොලිස් ස්ථානාධිපතිවරයෙක් බවට පත් වෙනවා පසුව ඔහු ඒ ගමටම ස්ථාන මාරුවක් ලැබිලා යනවා ඒ තරුණියගේ තාත්තා පියා ඒ කතාව මට කියපුව ආකාරයට පියා යම්කිසි අවශ්‍යතාවයකට පොලිසියට ආවට පස්සේදී ඉන්නේ අර නිලධාරිය තමයි ඉන්නේ එතකොට දැන් බලන්න මේ තරුණයා කුමක්ද කරේ ඒ ඇති වෙච්ච අහයපත් නැත්නම් එයා අපේක්ෂා නොකරපු නැත්නම් එයාගේ ජීවිතයට අනුව ගත්තොත් නරක සිද්ධිය එයා තමගේ ජීවිතයේ දියුණු කරගන්න සිද්ධියක් බවට පත් කරගත්ත මට මෙහෙම අය හරි සුළු ප්‍රමාණයක් හම්බෙලා තිනුට පොඩි දොස්ක විශ්වවිද්‍යාලයක කතිකාචාර්යවරයෙකුත් ඔය විදියටම කතාවක් කිව්වා පාසල් කාලේ පෙම් සම්බන්ධතාව පටන් ගන්නවා ගෙවල් වලින් මේකට අකමැති වෙනවා හොඳයි එහෙනම් අපි දෙන්න මේක නතර කරමු කියලා කතා බහ කරගෙන නතර කරනවා එයා හිතනවා නෑ මම හොඳට ඉගෙනගෙන විශ්වවිද්‍යාලය යනවා කියලා විශ්වවිද්‍යාලයට යනවා පසු අර තරුණියත් දෙවනි වර විභාගය කළ විශ්වවිද්‍යාලයට එනවා ඊට පස්සේ දෙදෙනාගේ පවුල් වල ආශිර්වාදය තුනම විවාහව පත් වෙනවා ඒ නිසා මට හරි සරලව කියන්න ඕන දේ යම් කිසි දෙයක් ජීවිතේ සිද්ධ වුණාම ඉස්සෙල්ලා උත්සාහ කරන්නේ ඒක ඔබට යහපත් දෙසට වෙනස් කරගන්න. ඒක වෙනස් කරන්න බැරි නම් මිත්‍රයා නිකම්ම නිකං ආතතියට පත් වෙලා මානසික රෝගියෙක් වෙලා ජීවිත නැති කරගන්න එපා. රුධිර පීඩනය වැඩි කරගන්න එපා. හදවත් අමාරු හදාගන්න එපා. මහමග
දිහා බලන විදිය වෙනස් කරන අපි මේකට කියන යථාර්ථවාදී චින්තනය කියලා. සිද්ධිය ස්වභාවය ඒ පවතින ස්වභාවයෙන් ඔබට තේරුම් ගන්න පුළුවන් නම් ඔබට හුඟක් ඔබේ මනසේ ඇති වෙන ආතතිය අඩු කරගන්න පුළුවන්. මේ ආතතියම අපිට මේ පිටිවහලක් කරගන්න පුළුවන් ආතතියම අපිට වෙනස් කරගන්න වෙනස් විදියට ශක්තියක් විදියට මේක පාවිච්චි කරගන්න ඕරුවන් ඒක තමයි ඇත්තම කතාව ඔබ ඔය කියන දේ කියන්නේ මේ පුජ්‍යලියකට ආතතිය තියෙන්නට ඕනේ අපි ඒක පැහැදිලිව කිව්වනේ ඒ ආතතිය අර ඔබ කියනවා විදියට යහපත් දෙසට වෙන් කර ගැනීමයි අපි කරන්නට ඕනේ දැන් මේ මං කියපු කතා ටිකේම වෙන්නේ ඒකනේ ඒ කියන්නේ මනස තුල ගොඩ නැගෙන මේ පීඩණය උන් වෙන දිශාවකට හැරෙව්වම මොකද්ද වෙන්නේ එයින් යහපත් ප්‍රතිඵල දෙසටම හැරෙව්වොත් මොකද්ද වෙන්නේ එයින් තමාටත් හානියක් වෙනවා අනුන්ටත් හානියක් වෙන මේක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ වචනෙන් කියනවා නම් ජීවන ආශය යටපත් කරගෙන මරණ ආශය මතු වුණොත් ඒක තමුන්ට හානිය බවට පත් වෙනවා. ඒ කියන්නේ ප්‍රචණ්ඩ මිනිසු කියන සත්වයා අතුලේ ගොඩ නැගුණම මේ පීඩණය එනවා. ඔහු ප්‍රචණ්ඩ වෙනවා. ඒතර මොකද කරන්නේ? ඔහු තමුන්ට එරෙහිවත් මුදා හරිනවා, අනුන්ට එරෙහිවත් මුදා හරිනවා. තමුන්ට එරෙහිව මුදා හැරීම තමයි සීදු විහානි කරගැනීම කියන්නේ. අනුන්ට එරෙහිව මුදා හැරීම තමයි සමාජ ගැටුම් කියලා කියන්නේ. ඒතකොට මෙන්න මේ දෙකම නොකොට එය තමුන්ටත් හිතකර සමාජයටත් හිතකර විදියට පාවිච්චි කරන්න පුළුවනි නම් එයින් යහපතක් නෝ දැන් උදාහරණයකට ගත්තොත් ටච් මහල් කියන්නේ පුජ්‍යලෙක් තුළ ඇති වෙන ආතතිමය තත්ත්වයක් මනෝවිද්‍යාවට අනුව මොකද ආතතිය තමුන් ඉතාම ආදරය කරපු බිරිඳ මිය යනවා මිය ගියාම ගොඩ නැගෙනව මනස තුළ පීඩනයක් ඔහු මොකද්ද කරන්නේ විශාල ටච් මහලක් නිර්මාණය කරන එතකොට ඔය ගුඟාක් ලස්සන සාහිත්‍යමය නිර්මාණ ගීත කියන්නේ තමුන් ආදරය කරපු දේවල් නම් මනසට ගොඩ නැගෙනවා පීඩනමය තත්ත්වයක්. ඕන් මොකද කරන්නේ ඒක කොලයක ලියනවා. ඒ ලියන දේ පසු කලක ගීයක් බවට හෝ නව කතාවක් බවට හෝ යම්කිසි නිර්මාණශීලී දෙයක් බවට පත්විත කර ඔබ කියපු දේ තමයි ඒක. ඒතර මේ පීඩනය පුජ්‍යල ඇතුළ ගොඩ නැගෙන්නේ නැත්නම් මේවා නිර්මාණය වෙන්නේ නැහැ. හැබැයි අපි කළ යුතු දෙය ඒ සමාන විදියට නොවන විදියකට මුදා හැරීමේ මාර්ග සොයා ගැනීම පමණයි. වෙනස් කරන්න බැරි නම් ඒක දිහා බලන විදිය වෙනස් කරන්න. අපි කතා බහ කළේ කොහොමද මේ ආතතිය ඇති වෙනවා නම් මේ ආතතියෙන් ප්‍රයෝජන ගන්න කොහොමද ආතතිය අපි ශක්තියක් විදිහට පාවිච්චි කරන්නේ කොහොමද කියන කාරණාව අපිට තවත් මිනිත්තු කිහිපයක් විතර මහන් මහත්මයා කතා කරන්න පුළුවන්කම තිබෙනවා මේ දැන් අපි කියා ස්ථානයකදී ගොඩක් වෙලාවට ආතතිය ඇති වෙන මේ බොහෝ පුද්ගලයන්ට මේ කරන්න තියෙන වැඩ සංඛ්‍යාව වැඩි වුණාම සමහරක් විට අපි දුරකට යමතුමක් ආව දැන් ඒ ආයතන ප්‍රධානිය හොඳ නැහැ කියලා කියනවා ආයතනයේ ඉන්න තමන්ත් එක්ක සහෝදර සේවක සේවිකාන් හොඳ නැහැ කියලා මේ මොන වුණත් තමන්ගේ හිත ශක්තිමත් කරගන්න පුළුවන් නම් මේ ආයතනයේදී ඇතිවන මානසික කියන කරුණ අපි කතා කරමු. ඔව් ඊටාම නිවැරදි රුවන් අපි එහෙමනම් ඒකට අපි මේ ඊළඟට දකින රූප සටහන වැදගත් වේවි. ඒ රූප සටහනට ඔබේ අවධානය යොමු කරන එතන තියෙන වචන තුනක් ඔබට දැනට පේනවා ඉවෙන් ෆ්‍රීඩම් ටු රෙස්පොන්ස් රෙස්පොන්ස් ඊට පස්සේ තව එකක් එනවා රිසල්ට්. ඒතර මේක වචන තුනකින් කියනවා නම් සීද්ධි ප්‍රතිචාර ප්‍රති රෙස්පොන්ස් කියන්නේ ප්‍රතිචාර රිසල්ට්ස් කියන්නේ ප්‍රතිඵල. එතකොට සෑම මිනිසෙකුටම ජීවිතේ සිද්ධීන් සිද්ධ වෙනවා. සිද්ධීන් සිද්ධ වෙනවා. හැබැයි සිද්ධියක් සිද්ධ වුණාම දක්වන ප්‍රතිචාරය වෙනස් කරන්න පුළුවන් නම් අපිට ප්‍රතිඵලය වෙනස් කරගත හැකියි. එතකොට මේ පුජ්‍යලයක් දක්වන ප්‍රතිචාරය ඔන්න දැන් ඔබ කියපු කරුණට එනවා මේ පුජ්‍යලයාගේ මනසේ ශක්තිමත්භාවය මත. එතකොට පුජ්‍යලයාගේ මනස ශක්තිමත් නම් මොකද වෙන්නේ? අර ෆ්‍රීඩම් ටු රෙස්පොන්ස් ඒ කියන්නේ ආ ප්‍රතිචාර දක්වන විදිය වෙනස් වෙනවා. ඉතින් මට එක පැත්තකින් ඔබ අහපු ප්‍රශ්නෙට එන්න මත්තෙන් එක පැත්තකින් කියන ඕන දෙමව්පියන්ට තමුන්ගේ දරුවෝ සීනි බෝල වගේ හදන්න එපා. සීනි බෝල වගේ හදන්න එපා. ඒ සීනි බෝල වගේ හැදුවම මොකද වෙන්නේ? වෙන කෙනෙක්ගේ දියවෙලා යනවා. හරි සරලයි. දියවෙලා යනවා. ඒ කියන්නේ පොඩි දෙයටත් එයාලා කලබල වෙලා කම්පනයටපත් වෙලා අපි අර කියපෝ මනෝභාවයන්ටපත් වෙනවා. ඒක නිසා ඒ සීනි බෝල වගේ හදන එක හොඳමදී. අනිත් පැත්තෙන් වැඩ ලෝකයේදී ගත්තා ඔබ හිතන්න එපා කිසි ප්‍රශ්නයක් නැති ඔබ අපේක්ෂාම කරන જાතියේ ප්‍රධානින් වැඩ ලෝකේ ඉඳී කියලා. එහෙම නැහැ. ඒ නිසා ඔබ කරන්න ඕන දේ තමයි ප්‍රධානිය වෙනස් කරන්න යන්න එපා. ප්‍රධානියට ගැළපෙන විදියට වෙනස් වෙන්න. වෙනස් වෙන්න. ඕක මම නිතරම කියන්නේ ජලය වගේ වෙන්න කියලා. වතුර වල ස්වභාවය මොකද්ද? ක්ෂණයකින් දානබත් හෙඩිය ගන්නවා. හැබැයි ජලයේ මූලික ගුණාත්මකභාවය කිසිම අවස්ථාවක වෙනස් කරගන්නේ නැහැ. ජලය ජලයම තමයි. ජලය කරන එකම දෙය දාන බඳුනේ හැඩය ගන්න එක පමණයි. ඉතින් ඔබ ඕන වැඩ කරන ආයතනයක ඔබට වැඩ කරන්න පුළුවන්. ඒ තැනට ගැළපෙන විදියට ඔබට අනුවර්තනය වෙන්න පුළුවන් නම්. අපි සූදානම් වෙන්නේ සමු ගන්න අද දවසේදී ඉතාමත් වැදගත් වූ මාතෘකාවක් කලේ අපිට හිතන යම් යම් කාරණා මගේ හරුණා කියලා අපි සූදානම් ඉදිරි වැඩසටහනකදී නැවතත් මේ මාතෘකාව ඔස්සේම කතා බහ කරන්න ඔබට මට අපි හැම කෙනාටම මේ කාරණාව වැදගත් වන නිසා අපි ආයිබන් කියමින් ස්තුතිවන්ත වෙන ඔබතුමන්ට මානවකයා සංවර්ධන පුහුණු උපදේශක මොහන් පල්ලිගුරු මහත්මයා විත් එක්ක සම්බන්ධ වෙන්නේ අපි සමගන්වා රැස් වෙහෙදෙන ජීවිතයේ සිහින වලට පියාපත් තුළින් රැඳෙන්න
ලස්විදින ජීවිතේ